තෙරුවන් සරණයි සියලු දෙනාටම. බුදු සිසිලෙන් සැමසිත් නිවී සැනහේවා. සදහතුනි බෞද්ධ රූපවාහිනියේ දිනපතාගෙන එන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරෙන් ඔබ වෙත ගෙන එන 14 වෙනි ධර්ම දේශනාවයි මෙලෙසින් දිගහැරෙන්නේ. සුපුරුදු ලෙසින් මේ උතුම් ධර්ම මන්දිරයට වැඩමවා වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදු නාදනම්වා නමස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේ මේ උතුම් ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ඇමරිකාවේ පදිංචි පිනැති යුවලක් විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 තුල මතුලං ච සම්භවං භව සංකාර මවස්ස ජීමුනි අජ්ජත්තරතෝ සමාහිතෝ අබින්දී කවච මිත්ත සම්භවಂತಿ ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා සූදානම් වෙලා කටයුතු කරන මේ පින්වත් අය ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතයට උතුම් ධර්මය එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. අද දවසෙත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලය පිළිබඳව කතා කරන පරිනිර්වාණ සූත්‍රයට ඇසුරෙන් කරන ධර්මදේශනා මාලාවේ 14 වෙනි ධර්මදේශනාව. එතකොට අපි සාකච්ඡා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ අවසාන වස් එළඹීම සිද්ධ වෙච්ච බේලුව ග්‍රාමයේදී ඉතාමත්ම ශාරීරික වශයෙන් ලොකු දුබලතාවයකට පත් වුණා. ඒ පත් වුණාට පස්සේ බොහෝ වේදනා ඇති වුණා ඒ ශරීරේ. ඊට පස්සේ ඵල සමාවත්තට සමවැදිලා ජීවිත සංස්කාරය අදිෂ්ඨාන කරගත්තා. එලා ආනන්ද හාමුදුරන්ට ඇති වෙච්ච හැඟීම් පිළිබඳ අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. ඒ උතුර දකුණ වැටහුනේ නැහැ කියලා, සතිපට්ඨානය වැටහුනේ නැහැ කියලා සඳහන් කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ දුන්න ලබා දුන්න අවවාදත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට ඒ ලබා දුන්න එක අවවාදයක සඳහන් වුණා කියලා මම ඊයේ ධර්ම දේශනා ඉවර කරන්න මත්තෙන් කිව්වා. අත්ථ දීපා විහෙරත අත්ථ සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා ධම්ම සරණා අනඤ්‍ය සරණා කියන කාරණාව. තමන් තමන් පිහිට කොට ගන්න, තමන් සරණ කොට ගන්න, අන්‍ය සරණක් නැහැ. ධර්මයේ පිහිට කොට ගන්න, ධර්මයේ සරණ කොට ගන්න, අන්‍ය සරණක් නැහැ. මේක බුදුරජාණන් වහන්සේ අපිට ලබා දුන්න අවවාදයක්. බුදුරජාණන් වහන්සේ මෙතනදී සඳහන් කරේ තමන් සහ ධර්මය කියලා. තමන් තමන් සරණ කොට ගන්න, ධර්මයේ සරණ කොට ගන්න, අන්‍ය සරණක් නැහැ කියලා. ඒතර බුදුන් සරණ, සංඝුන් සරණ. බුදුරජාණන් වහන්සේට අපිට පිහිට වෙන්න, සරණ වෙන්න පුළුවන්කම තිබ්බනම් අපි ඔක්කොමලව නිවන් දක්නවද නැද්ද? නේද? බුදුරජාණන් වහන්සේට කොච්චර නම් මේ සත්වයා පිළිබඳව, දුක් විඳින සත්වයා පිළිබඳ කරුණාවක්, මෛත්‍රියක්, කොච්චර දැඩි ගැනීමක් තිබුණද බෝධිසත්වයන් බෝධිසත්ව කාලයේදී. අතට ලැබිච්ච සියලු දුක් ගෙවන්කොට නිවන් දකින්න පුළුවන්කම ලැබිච්ච අවස්ථාව පවා පැහැර හැරියද නැද්ද? පැහැර හැරලා අන් අය වෙනුවෙන් මම මේ කටයුත්ත, අන් අය වෙනුවෙන් මම අන් අයගේ නිවන වෙනුවෙන් මම කටයුතු කරන්න ඕනේ කියලා තමයි මේ ලෝකෙට ධර්මය දේශනා කරන්න බුද්ධ ශාසනයක් බිහි කරන්නේ. ඉතින්
එහෙම ශාසනයක් ලැබිච්ච එහෙම ශාසනයක එච්චර දැඩි අදිෂ්ඨානයක් තිබ්බ දැඩි වීරයක් තිබ්බ කෙනෙකුට සමකරන්න බැරි තරම් හැකියාවක් තිබුණ බුදුරජාණන් වහන්සේට අපිව නිවන් දක්වන්න බෑ. මහා සංඝරත්නයට අපිව නිවන් දක්වන්න බෑ. එක සීමාවකට විතරයි පිහිට වෙන්න සරණ වෙන්න පුළුවන්. තමන්ගේ යහපත උදා කරගන්න ඕනේ කවුද? තමන්ගේ යහපත උදා කරගන්න කටයුතු කරගන්න ඕන කවුද? තමන්මයි. වෙන කාටවත් බෑ කියන එකයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒක තනියම කරගන්න බෑ. ඒකට භාවිතා කරන්න ඕන මොකද්ද? ධර්මයයි. ඒකට භාවිතා කරන්න ඕන ධර්මයයි. කොහොමද ඒක කරන්නේ? මං අහන මේ අතංගේ. තිරිසං සත්වයකට ළඟට අරගෙන කොයි තරම්නම් ධර්මය කියලා දුන්නත් ඒ තිරිසං සතාගෙන් ඒ ධර්මයට අදාළ සිතුවිලි ධර්මයට අදාළ කිසියම්ම වැඩපිළිවෙලක් ඒ තිරිසං සත්වයාගේ මානසිකාරය තුළ සිද්ධ වෙනවද? නැහැ. මන්ද බුද්ධික කෙනෙකුට ඒ වගේ කටයුතු කරොත් එහෙම යාට එක සිද්ධ වෙනවද? නැහැ. එහෙනම් ධර්මය සම්පූර්ණ ධර්මය තිබුණාට පළක් නැහැ. ඒ ධර්මය ක්‍රියාත්මක කරවන්න පුළුවන් මානසිකාරයක වැඩපිළිවෙලක් ඔතන නැත්තම් නේද? මේ මම කියලා ගත්ත, තමන් කියලා ගත්ත, අපි ඒ විදිහට අර්ථ දක්වගෙන තියෙන මේ ශරීරය, මේ මනස ධර්මය යොදවන්න පුළුවන් විදිහේ උපකරණයක්ද නැද්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට ප්‍රථම අධ්‍යාන මට්ටම ඔය හිතෙන් උපදවා ගන්න පුළුවන්කම තියෙනවද නැද්ද? ඒ පිළිවෙත යෙදුවොත් ද්විතීයි අධ්‍යාන මට්ටම ඔය මානසිකාරයෙන් උපදින විදිහට ඔය මනස සකස් කරගන්න පුළුවන්ද බැයිද? ඒ පිළිවෙත සකස් කරගත්තොත් නේද? නේව සංඥා නා සංඥායතනෙ දක්වාම පුළුවන්ද බැයිද? සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය ඔය సంతාන වලින් උපදින විදිහට ඔය సంతාන සකස් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එතකොට ඇයි සකස් කරන්නේ නැතු ඉන්නේ? රහත් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ තමන්ය මගේය කියලා ගත්ත මෙන්න මේ මානසිකාරය මේ වැඩේට ඕනද නැද්ද? ඇඳුම තියනවා, ඒ ඇඳුම ශරීරයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ කියලා අඳින්න බෑ පොඩි කියලා හිතන්නකෝ. අඳින්න බැරි ඇඳුමක් හම්බුනොත් ඒ ඇඳුමෙන් ඇති වැඩක් නැහැ. නේද? ඇඳුම තියෙනවා, ශරීරයක් නැත්තම් ඒත් හරියන්නේ නැහැ. ඇඳුම හරියන්නේ නැත්තම් ඒ හරියන්නේත් නැහැ. අඳින්න ගන්න හම්බෙන්නේ නැහැ. ශරීරය නැත්තම් ඒත් හරියන්නේ නැහැ. ශරීරයට ගැලපෙන විදිහට ඇඳුම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ මේ මානසිකාරය කියන වැඩපිළිවෙලට ගැලපෙන එකක්. ඒ මානසික අපේ මානසිකාරයෙන්ම ඒ ධර්මය යොදවලා නිවැරදි අත්‍යවශ්‍ය ලෝකේ දුක් නැති කරන කෙලෙස් කැපිලා යන කෙලෙස් ප්‍රහාණය වෙන කුසල හැඟීම් නූපදුන කුසල හැඟීම් උපදවා ගන්න පුළුවන් එකක් ඕක. හරිද? ලෝකෙටම අරමුණු කරපු මෛත්‍රියක් හදා ගන්න පුළුවන් එකක් ඔය ළඟ තියෙන්නේ. තමන්ගේ අතපය හතර කපනකොට පවා වෙන කෙනෙක් වැරද්දක් නොකර ඒ අතපය හතර කපන කෙනා කෙරෙහි සතුටක් උපදවා ගන්න පුළුවන්, නැත්නම් මයි තරහක් නූපදින විදිහට උපේක්ෂාවක් උපදින විදිහට මෛත්‍රිය හදන්න පුළුවන් එකක් ඔය ළඟ තියෙනවා. ඔක නිකන් තියාගෙන බෑ, ඔක හදන්න ඕන එකක්. හරිද? උපකරණේ තියෙනවා නේද? ලෝකයේ නොයෙකුත් පරිගණක තියෙනවා. තියෙන හැම පරිගණකෙම ඔක්කොම ලගන්න එකම වැඩේද? වාහන තියෙනවා. හැම වාහනයකින්ම ඔක්කොම ලගන්න එකම වැඩේද? ඒ කෙනා ඒ උපකරණ වලින් වැඩ ගන්න ඒ කෙනාගේ දැනුම හැටියට නේද? සමහර අය වාහන වලින් හොරකම් කරන්න යන අය අතරේ සමහර අය අනුන්ට පිට වෙන්න මේ වාහන භාවිතා කරනවා. ඒ වගේ අපි එක එක්කෙනාටත් මනසක් තියෙනවා. ඒ කෙනා ඒ මනස පාවිච්චි කරන සමහර අය වැටවල් ගැන හොයන්න පාවිච්චි කරනවා. සමහර අය ඉඩම් ගැන හොයන්න පාවිච්චි කරනවා. සමහර අය ගෙවල් හදන්න එක පාවිච්චි කරනවා. සමහර අය උසස් වීම ගන්න පාවිච්චි කරනවා. සමහර අය දේශපාලන බලතල ගන්න ඒ මනස පාවිච්චි කරනවා. සමහර අය විවාහය සඳහා පාවිච්චි කරනවා. සමහර අය කාමයේ වර්ධව හැසිරීම සඳහා පාවිච්චි කරනවා. නේද? එකම විදිහට අපිට එකම ලොකු දෙය ලොකු වටිනා කුසල හැඟීම් උපදවාගත හැකිව තියෙන මේ මනස එක එක්කෙනා එක එක්කෙනා එක 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 දේවල් වල පාවිච්චි කරනවා.
එහෙමද නැද්ද? අන්න ඒ මනස ලෝවේහි තියෙන උසස්මදේ ග්‍රහණය වෙන විදිහට, උසස්මදේ උපදින විදිහට නේද? අම්මලා ඔක්කොමලා උයන්ඩ ඕන තුන පහ දාන්න ඕන විදිහ ඔක්කොම දන්නවා. හැබැයි ඔක්කොගේම හොද්ද එකම රහද නේද? ඔක්කොමලා නම් දන්න උයන්ඩ සමහර අය කොහොම ඉවවත් ඉතින් වතුරම තමයි නේද? කොහොම ඉවවත් වතුර තමයි, කොහොමත්ම රස ගන්න බෑ. ඉතින් ඒ මොකද ඒකේ පදම හරියට දන්නේ නෑ. රත් කරන්න ඕන වෙලාව දන්නේ නෑ, රත් නොකරන්න ඕන වෙලාව දන්නේත් නෑ, හැඳි ගන්න ඕන වෙලාව දන්නේත් නෑ, හැඳි නොගන්න ඕන වෙලාව දන්නේත් නෑ. ඒක හින්දා ඔය එකතු කරන්න විතරක් දැනගත්තර හරියන්නේ නෑ. ඒක පදමට සකස් කරගන්න, රස සකස් කරගන්න දැනගන්න ඕනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපේ මේ సంతාණයෙන් ඉහළම සිතුවිලි උපදින විදිහට සකස් කරගන්න ආකාරය දේශනා කරා. අන්න ඒ දේශනා කරපු දේවල් වලට කියනවා ධර්මය කියලා. හරිද? ඒ දේශනා කරපු දේශනාවට කියනවා ධර්මය කියලා. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරගත්තොත් නේද නිවන් දකින්න පුළුවන්? ඒ දෙක එකතු කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා මහා වේදනාවල් ඇති වෙනකොට ඒ වේදනාවල් යටපත් කරගෙන වේදනා නිරෝධ සමාපත්තියට සමවැදිලා ජීවිත සංස්කාරය අදිෂ්ඨාන කරගෙන තමන්ම පිරිනිවන් පාන්න නොදී ඒ ශරීරයේ මේ ස්වභාව ධර්මයට හොල්ලන්න බැරි වුණා. ඒ තරම් එහාට අරගෙන ගියා නේද? එහෙනම් ජීවිත සංස්කාරය අදිෂ්ඨාන කරගන්න පුළුවන් වුණා බේලුව ග්‍රාමයේදී. එතෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ අවවාදය ලබා දුන්නේ. ඉතින් මේවා කතන්දරය අහන්න නෙවෙයි පරිනිර්වාණ සූත්‍රයේ මේ සැරේ නේද? පරිනිර්වාණ කතන්දරය අහන්න නෙවෙයි අපි මේ පරිනිර්වාණ සූත්‍රය සාකච්ඡා කරන්නේ. එහි තියෙන අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ අවසාන මොහොත දක්වාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට අවවාද දුන්න එකයි කරේ. හරිද? අවසාන මොහොත දක්වාම. අපි කියන්නේ අවසන් හුස්ම පොද හෙලනවා කියලා. අවසාන අවවාදයක් මොකද්ද? අප්‍රමාදේන සම්පාදේත නේද? අප්‍රමාදව කුසලය සම්පාදනය කරන්න ඔය හිතෙන් කුසලය උපදින විදියට ඔය හිත හදන්න කියලා මේ කියන්නේ. ඒකේ වටිනාකම දැනගත්ත මහා උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ හිත හදන්න පුළුවන් හිත. ඔය හිත ඔහොමම තියාගෙන ඉන්න එපා. ඔය හිත පොඩ්ඩක් නැත්තම් කොහෙද යන්නේ? බද්දිගෙත් යනවා. වෑංජන දිගෙත් යනවා. නේද? කෑමවල් දිගේ යනවා. මස් දිගේ යනවා. හැටකටු දිගේ යනවා. නේද? මස් ප්‍රාර්ථනා කර කර ජීවත් වෙනවද නැද්ද? කාගේ හරි ශරීරයක් දකින්න ඕනෑ, අහන්න ඕනෑ, වැළඳ ගන්න ඕනෑ කියලා දරුවෙක්ගේ ශරීරයක් කියන්නකෝ. ඒ ශරීරේ නැතුව මට ඉන්න බෑ කියන්නේ ඒ ශරීරේ මොනවද තියෙන්නේ? කවුරු හරි කියනවා හරි ළමයාව දෙන්නම් හැබැයි ශරීරේ නැතුව. පේන්නේ නැහැ කවදාකවත්. හැබැයි එයා ඔක්කොම වැටික් කළ දෙයාව වාට පේන්නේ නැති වෙනවා කියලා. කැමතිද? අපි ආදරය කරන කෙනෙක් අපිට දෙන්නක් කියන එයාට පේන්නේ නැහැ. හැබැයි ඔක්කොම වැටික් කරගන්න පුළුවන් කියලා. කතා කරන්නත් පුළුවන් ඔක්කොම කරලා පේන්නේ නැහැ. කැමතිද? එහෙනම් අපි ඉවල්ලන්නේ නේද? පුද්ගලයා කියලා දැනෙන වේදනා සංඥා සංකාර විඥාන කියන කොටසට විතරකුත් නෙවෙයි ශරීර පිළිබඳ ඉවත් තියනවද නැද්ද? ශරීරය වල මොනවද තියෙන්නේ? ලේ මස් නහර ඇට ඇට මිදුළු ආදිය තියෙන්නේ. එහෙනම් ලේ ඉවල්ලනවා, කටු ඉවල්ලනවා, මස් ඉවල්ලනවා නේද? හොයනවා හොයනවා හැමතැනම හොයනවා. ඉතින් අන්න ඒවා හොයන්න තමයි අපේ මානසිකාරය භාවිතා කරගෙන තියෙන්නේ. අහලා බලන්න තමන්ගේ හිතෙන් මම ධර්මය කොච්චර ප්‍රායෝගික ජීවිතයට එකතු කරගෙන තියෙනවද කියලා. ඇයි හෙව්වේ නැත්තේ? හැම මං හැමදාම කියනවා හැම නැගෙන අකුසල ධර්මයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් సంతානයේ උපදවා ගන්න අවශ්‍ය කරන සියලුම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. මාත්‍รีย අකුසලයකට පවා ඉඩ නොදී ආය එවැනි අකුසලයක් ඇති නොවන ආකාරයට හිත සකස් කරගන්න අවශ්‍ය කරන සියලුම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙද්දී ඇයි මේකට ඔහේ යන්න ඉඩ දීලා තියෙන්නේ? ඇයි මෙයාට මේ රූප ඉදිරියේ කකියන් ඉඩ දීලා තියෙන්නේ? නේද? රූප ඉදිරියේ රත් වෙන්න ඉඩ දීලා තියෙන්නේ ඇයි? එක එක දේවල් ඉදිරියේ මේ ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ
ආදරයාදී ධර්ම ඉදිරියේ මේ ඔය හිත කකියනවා, ඔය හිත රත් වෙනවා, ඔය හිත ඒවා ඉල්ලනවා, නැවත නැවත ඉල්ලනවා, කොච්චර දුන්නත් මදි, සුවදායක තත්ත්වයක් නෑ නේද? ඉතාම පීඩිත තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මං ඔකට කියන්නේ අල්ලල දෙපැත්තට පොලේ ගහනවා වගේ අපිව. ඇයි කියන්නේ නේද? ඉන්නකොට මොකද කරන්නේ? කවුරු එක්කෙනෙක් කළා මම මේ පැත්තට අල්ල පොලේ ගහනවා. එතකොට මට හොඳට පරිදිනවා. ඊළඟට අරගෙන මේ පැත්තට පොලේ ගහනවා. ඒ වගේ ප්‍රිය උපදවන රූපය අපිට ලැබෙනවා කියන්නකෝ. ලැබිච්ච ගමන් දකින්න ලැබෙනවා කියන්නකෝ. දකින්න ලැබුණහමත් තියෙන්නේ පීඩනයක්ද නැද්ද? යන්න දෙන්න බෑ, වෙනස් වෙන්න දෙන්න බෑ, කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනේ කියලා ළඟ තිබ්බත් පීඩිතයිද නැද්ද? ගියොත් ඊටත් වැඩිය පීඩිතයි. එහෙනම් ඇතුවත් බෑ, නැතුවත් බෑ. කොහොමත් පොලේ ගහනවා වගේ තමයි. එහෙනම් තිබ්බත් දුකක් තියෙන, නැතත් දුකක් තියෙන මේ ලෝක විශ්ේ තියෙන දේවල් වලින් අපේ හිත අතමුදවා ගත්තේ නැත්නම් අපි හැමදාම දුක් විඳිනවා. හැමදාම දුක් විඳිනවා. දෙයකින්ද අත්තදීපා විහෙරත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමන් තමන් අත්ත සරණ. අත්තදීපා විහෙරත අත්ත සරණ, අනඤ්‍ය සරණ. වෙන සරණක් ධම්මදීපා විහෙරත ධම්ම සරණ කියලා දේශනා කරේ. අන්‍ය සරණක් නැති හින්දා ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මම ධර්මයෙන් කොච්චර පෝෂණය වුණාද කියලා. හොඳයි, ඔය විදිහට බේලුව ග්‍රාමයේ වැඩවාසය කරපු සම්මා සම්බුදුරජාන් වහන්සේ ඊළඟට වැඩම කරන්නේ ඕක විතරක් නෙවෙයි. ඊට පස්සේ ඉති සීලං, ඉති සමාධි, ඉති ප්‍රඥාදී වශයෙන් මම හැමදාම කියන මේ දැහැමි කතා කියලා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන මුළු දමදිව තලයේ පුරාවට මාස 3ක් තිස්සේ සීල සමාධි ප්‍රඥා ගැන හඳුන්වා දෙමින් වැඩම කර බුදුරජාණන් වහන්සේ ඊළඟට වැඩම කරන්නේ චාපාල චෛත්‍යයට. චාපාල චෛත්‍යයේ වැඩවාසය කරන බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය ආසන්නයේදී ආනන්ද හාමුදුරුවන්ව මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේට. ආනන්ද හාමුදුරුවෝ කැඳවලා ආනන්ද හාමුදුරුවන්ට මෙන්න මේ වගේ පණිවිඩයක්, මේ වගේ කාරණාවක් සඳහන් කරනවා. රමණීය ආනන්ද වේසාලී, රමණීයං උදාන චේතියං, රමණීයං ගෝතමක චේතියං, රමණීයං සත්තබ්බං චේතියං, රමණීයං බහුපුත්ත චේතියං ආදී වශයෙන් මේ චාපාල චෛත්‍යයත් බොහොම රමණීයං චාපාල චේතියං කියලා සඳහන් කරනවා. ඒ විදිහට සඳහන් කරලා ඒ වගේ මේකේ තියෙන මේ ධම්මදීවතලයේ තියෙන රමණීය චෛත්‍යයන් පිළිබඳ සඳහන් කරලා ඊට පස්සේ ආනන්ද හාමුදුරන් හිත හොඳට පහන් කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පුංචි ඉඟියක්, අපි කියන්නේ නේද නිමිත්ත ප්‍රකාශ කරනවා කියන්නේ. අපි දැන් සමහර දේවල් වලදී සමහර උත්තම පුරුෂයෝ නේද අපේ ජීවිතත් අපි අරගෙන යනකොට මේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච විදිහ පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ නේද? අපේ ජීවිතවල අපි හුඟක් වෙලාවට කොහොමද වැඩ කරන්නේ? කෙලින්ම කියලා දානවා. රිදුනත් කමන්නේ නැහැ. මොන හරි ඕන වුණාමත් මට මේක ඕනේ. එතකොට මහා හරි අමාරු චරිත විදියට තවත් ළඟ ඉන්න කිසිම කෙනෙකුට මාත්‍රයක්වත් රිදෙන්නේ, මාත්‍රයක්වත් අපහසුවකටපත් වෙන්නේ නැති විදියට සමහර නුවණ තියෙන ඇත්තෝ සාමාන්‍ය ජීවිතවලදීත් Tamanට යමක් ඕන වුණාම ඒවා අර නේද ඉංගියකින් ප්‍රකාශ කරනවා, නිමිති වලින් ප්‍රකාශ කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් ඉංගියකින් ප්‍රකාශ කරනවා. පින්වත්නි, යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්දා. මේ වගේ මේ ඉද්ධිපාද ධර්මයන් වැඩූ යම්කිසි කෙනෙක් බොහෝ කාලයක් තිස්සේ ඉද්ධිපාද ධර්මයන් වර්ධනය කරාද, සෝ ආකංකමානෝ කප්පං වාතිට්ඨෙහිය, කල්පයක් වාසය කරන්න පුළුවන්. ඉද්ධිපාද වැඩි උත්තමයෙකුට අවශ්‍ය නම් කල්පයක් වාසය කරන්න පුළුවන්. කප්පාවසේසං වාතිට්ඨෙහිය, කප්පං වාතිට්ඨෙහිය කප්පාවසේසං වා
කියලා සඳහන් කරනවා. ඊට වැඩි ආයුෂ කාලයක් වුණත් වාසය කරන්න පුළුවන් කාටද ඉදපා ධර්මයන් බහුලී කෘත කරපු යානාවක් කොට සකස් කරගත්ත ඒ වැඩු කෙනෙකුට මේ කල්පයකට වඩා වාසය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ කරලා ඒ විතරක් නෙවෙයි ඍජුවමත් දේශනා කරනවා තථාගතයන් වහන්සේ කියලා. තථාගතස්ස කෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අන්ටිතා පරිචිතා සුතමාරද්දා සෝ ආකංකමානවන තථාගතෝ කප්පංවා තිට්ටේය කප්පාවසේ සංවාති කියලා තථාගතයන් වහන්සේටත් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වාසය කරන්න පුළුවන්. මොකද තථාගතයන් වහන්සේ ඉද්ධිපාද වර්ධනය කරපු හින්දා කියලා ආනන්ද හාමුදුරුවන්ට මේ නිමිත්ත ලබා දෙනවා. මොකද ඒක එලා වුණේ ආනන්ද හාමුදුරුවන්ට හරියට මාරාවේසේ මාරයා ආවේශ වෙලා ඉන්න කෙනෙක් වගේ. ඒක එතන තියෙන මාරයා ආවේශ වෙලා හිටියා කියලා නෙමෙයි සූත්‍රයේ. හරිද? මාරයා ආවේශ වෙලා හිටිය කෙනෙක් වගේ ආනන්ද හාමුදුරු සද්ද නැහැ. ඒක බැරි වෙනවා. ඒක මගේ හැරෙනවා. ඊට පස්සේ දෙවෙනි සැරෙත් කියනවා. දෙවෙනි සැරෙත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව දේශනා කරනවා. මේ සතර ඉද්ධපාද වඩපු මහා උත්තමයෙකුට කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වාසය කරන්න පුළුවන් කියලා. නැහැ. ඉතින් නේද? ඔහේ ඉන්නවා. ඔහේ වැඩ හිටියා. හරි. තුන්වෙනි සැරෙත් වාසය කරනවා. ඊට පස්සේ තුන්වෙනි සැරෙත් දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ආනන්ද දැන් මේ වැඩම කරන්න කියලා. ආනන්ද හාමුදුරන්ට මේ ආරාධනාව කරන්න බැරි වෙනවා කියලා. මේ ආරාධනාව කරන්න යම් ආකාරයකින් ඒක හේතුවක් නම් දේශනා කළා නැහැ. කුමක් හෝ හේතුවකින් ආනන්ද හාමුදුරන්ට මේ ආරාධනාව කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක මගේ හැරෙනවා. ඒ මගේ හැරෙන ඇසිල්ලේම මොකද වෙන්නේ? සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කෙටි කාලයකදීම මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. පිරිනිවන් පාණ්ඩ කියලා. හරිද? පිරිනිවන් පාණ්ඩ කියලා ආරාධනා කරපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාව මේ බික්කුණ සාවිකා භවිස්සති. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තාම සකස් වෙලා නැහැ කියලා කොහොමද ව්‍යක්තෝ ව්‍යත්තා විනීතා විසාරදා බහුස්තුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමිච්චි පටිපන්නා අනුධම්ම චාරිනෝ සකං අචරියකං උග්ගහෙත්වා ආචික්කංසි දේශෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙන්සන්ති විචරිස්සන්ති විභජිස්සන්ති උත්තානි කරිස්සන්ති ව්‍යක්ත විනීත විශාරද බහුශෘත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගද්දය කියන දේශනා කරන විභජනය කරන ඒක පණවන නිවැරදිව හරිද? අන්න එහෙම පිරිසක් ඒ විතරක් නෙවෙයි උපන්නම් පරප්පවාදං සහධම්මේන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්මං දේසෙන්ති. පරමත ධර්මයෙන් විසඳාලන පරමත ධර්මයෙන් විසඳාලන ප්‍රාතිහාර්යයක් කොට ධර්ම දේශනා කරන පිරිසක් බිහි වෙනතුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා මාරායාචනය අපිලාවේ. දැන් මොකද වෙන්නේ? චාපාල චෛත්‍යයේදී මාරයා නැවත වාරයක් එනවා. මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආයාචනා කරනවා දැන් ඔබ වහන්සේගේ ශාසනය තුළ හතර සැරයක් මේක කියනවා. භික්ෂූන් වහන්සේ කියලා කියනවා දැන් විනීතයි දැන් ව්‍යක්තයි විනීතයි විශාරදයි බහුශෘතයි ධර්මදරයි ඔය විදිහට. හරිද? භික්ෂුණීන් වහන්සේ උපාසකයෝ උපාසිකාවෝ කියන සිව්වන පිරිස ගැන වෙන වෙනම මාරයා කියන මේ හතර ගොල්ලම දැන් විනීතයි ව්‍යක්තයි විනීතයි විශාරදයි බහුශෘතයි ධර්මදරයි ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගත් දෙ කියන දේශනා කරන විභජනය කරන පණවන
පරමත ධර්මයෙන් විසදාලන පුළුවන්කම තියෙනු ධර්මයෙන් විසදාලන පරමතයක් එනකොට මේක මෙහෙමයි කියලා ධර්මයෙන් විසදාලන ප්‍රාතිහක් ආහාරයක් කොට ධර්ම දේශනා කරන පිරිසක් බිහිවෙනතුරු පිරිනිවන් පාන්නේ නෑ කියලා ඔබ වහන්සේ කිව්වා අහවල් තැනේදී. නමුත් දැන් මේක දැන් හරි කියලා හරි. ඊට පස්සේ මේ වගේ ඉල්ලීම කීපතාවක්ම හතරවතාවක් මේ ඉල්ලීම කරපුහම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාරයට පවිටු මාරය නොයිවිසිලිමත් වෙන්න එපා. මෙතැන් සිට තුන් මාසයක් කල් ගිය තැන තථාගත යන වහන්සේ පිරිනිවෙනවා කියලා. ජීවිත ඒකට කියනවා ජීවිත සංස්කාරය අතහරිනවා කියලා. ජීවිත සංස්කාරය අතහැරිය තථාගත යන වහන්සේ සඳහන් කරනවා භවයද නිවනද තීරණය කරන මම එක උදම් වනවා. ඊට පස්සේ භවයද නිවනද තීරණය කරන තථාගතයන් වහන්සේ හරියට අර සම් සැට්ටයක් ඇඳගෙන හිටිය මේ යුද්ධයට ගිය සෙබලෙක් ඒ සම් සැට්ටේ ගලවලා අයින් කරනවා වාගේ මේ ආයු සංස්කාරය අතහැරියාය කියලා උදම් වනන. භවයද නිවරද තීරණය කරේ තුල මතුලන්ත සම්බවං භව සංකාර මවස්තජී මුනි අජ්ජත්තරතෝ සමාහිතෝ අබින්දි කවච මිත්ත සම්භවන්ති කියලා බුදුරජාණන් වහන්සේ උදම් වනන මම ආයු සංස්කාරය අතහැලා දැම්මාය කියලා. හරිද? එතකොට එතැන ඉඳලා මාස 3ක් ඇතුළත අහවල් තැනේදී මේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. එතෙක් ඵල සමාවතර සමවැදිලා වේදනා නිරෝධ සමාපත්තියට සමවැදිලා වාසය කරනවා අය ඉන්පසු එහෙම කරන්නේ ඉන්පසු ඒ විදිහට වැඩ වාසය කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා පින්නත්. එතකොට මේක අපිට බොහොම සංවේගය උපදින කාරණාවක් නේද? ඒ කියන්නේ අපේ ජීවිතයක් ගත්තහම අපේ ජීවිතය පිළිබඳව ජීවිතය නිවැරදි කිරීම පිළිබඳව නිවැරදි ජීවිතයක් ගත කර ගැනීම පිළිබඳව අපිට අයන්න ආයන්න ඉගැන්වුවේ අම්මයි තාත්තයි නේද? මෙහෙමයි හැදෙන්න ඕනේ මෙහෙමයි ඉන්න ඕනේ කියලා. ඒ අයට පින්වත්නි අපේ සියලු දුක් නැති කරගන්න පුළුවන් නැති කරලා දෙන්න පුළුවන් වුණාද? බෑ. ඇයි ඒ? ඇයි බැරි? සියලු දුක් සියලු මානසික දුක් නැති කරන්න පුළුවන් නම් අම්මටයි තාත්තටයි ඒ ටික අම්මයි තාත්තයි කරනවද නැද්ද? කරනවා. ඇයි කරන්න බැරි? ඒ අයත් ඒක කරගෙන නෑ. ඒ අය ඒක කරන විදිහ දන්නේ දන්නේත් නෑ. ඒ කට්ටියට පුළුවන් හැටියට ඒ කට්ටිය ලෞකික ජීවිතය දියුණු කරගන්නත් ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්නත් ගුණවන්ත නේද සිල්වන්ත නැනවන්ත දරුවෙක් සකස් කරන්න අවශ්‍ය සියලු දේ කරා. බෝධිසත්වයන් වහන්සේද බෝධිසත්වයන් වහන්සේ විදිහට බුදුරජාණන් වහන්සේ කරපු කැපකිරීම කොච්චරක්ද මගේ අම්මයි තාත්තයි මං වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චරක්ද ඒ දෙක සංසන්දනය කරන්න පුළුවන්ද? මගේ යහපත සඳහා මගේ මානසික සුවය සඳහා මාව මේ සියලු දුකෙන් නැති කිරීම සඳහා වැඩියෙන්ම වෙහෙසුනේ කවුද? මහා බෝධිසත්වයන් වහන්සේ. එහෙනම් මගේ ජීවිතයට වැඩියෙන්ම පිහිට වැඩියෙන්ම සරණ වෙලා තියෙන්නේ මගේ සංසාර විමුක්තිය සඳහා මාව මේ ලෝකෙට බිහි කරපු අම්මට තාත්තට පවා පිහිට වෙලා තියෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ නේද? එහෙනම් අන්න ඒ උත්තමයාණන් වහන්සේ යම් තැනකදී යමක් දේශනා කරාද යමක් අපෙන් බලාපොරොත්තු වුණාද අන්න ඒ බලාපොරොත්තු වෙච්ච දේ අපි සිද්ධ කළ යුතුද නැද්ද නේද? අපිට සංවේගය ඇති වෙන්නේ ඒකයි. මෙන්න මෙහෙම දෙයක් සිදු වෙන සංවේගය ඇති වෙන ස්ථාන පිළිබඳව මේ සංවේග වස්තු විදිහට මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. මෙතන ඉහත තව අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් මේකේ තියෙනවා. නමුත් මෙතනදී අපි අපේ අවධානය යොමු කළ යුතු තියෙනවා අපිට මෙච්චර සංවේගයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සිද්ධ කරපු මේ ප්‍රකාශය
අපි මුදුන් මල් කඩක් වගේ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මොකක්ද? ඇයි සම්මා සම්බුදුරජාන් වහන්සේ මාරයාට දේශනා කරේ මුලදිමත් මගේ සිව්වනක් පිරිස ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගත්දේ කියන දේශනා කරන පණවන පරමත ධර්මයෙන් සදාලන ප්‍රාතිහාරයක්කොට ධර්ම දේශනා කරන පිරිසක් බිහිවන තුරුමන් පිරිනිවම් පාන්නේ නෑ කියලා සිව්වනක් පිරිස ගැනම බුදුරජාණන් වහන්සේ මාරයාට එහෙම දේශනා කරේ ඇයි? ඇයි එහෙම දේශනා කරේ? හිතන්න පුළුවන් දැයි කියලා. ශාසන චිරස්ථිතිය නේද? ශාසනයේ ඉදිරියට යන්නේ ජයසිරිමා බෝධින් වහන්සේගෙන්ද? ස්තූපවලින්ද? ඒවා ඕනද නැද්ද? ඒවා ගොඩක්ම ඕනෑ නේද? නමුත් ඒවාට මොකුත් කරන්න බෑ. ඒවා ඔහේ තිබ්බාවේ නේද? ශාසනය ඉස්සරහට යන්නේ කාගෙන්ද? මහා සංඝරත්නයේ විතරද? භික්ෂුණීන් වහන්සේගේ අය අන්න උපාසක උපාසිකාවන්ගේ. එහෙනම් සම්පූර්ණයෙන් මේ ශාසනය රඳා පවතින්නේ ඔන්න හතර ආකාරයක කල්‍යාණ මිත්‍රයන්ගෙන්. හරිද? උන්වහන්සේලාගේ සාන්ත ගතිපවතුන් දැකීමම අන් අයට මහා ප්‍රසාදයක් ඇති කරවනවා. එතකොට මේ ශාසනය තුළ බෞද්ධයයි කියාගත් අපි බුදුරජාණන් වහන්සේට යුතුකම කරන්නේ නම් එදා බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා. මොකක්ද? මම මේ ශාසනය තුළ පෝෂණය වෙලා මමත් ඉදිරියට ඉන්න කෙනෙකුට මේක ලබා දෙන්න. ඒ විදිහටයි ශාසනය ආවේ. ආනන්ද හාමුදුරුවෝ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ ආදී භික්ෂුන් වහන්සේලා සම්බුද්ධ පරිනිර්වාණය ආසන්නයේදීම එකමුතු වෙලා මොකද කරේ? සංගායනාවක් පවත්වලා භාණක පරපුරක් බිහි කරවුවේ ව්‍යක්ත විනීත විශාරදයේ කටින් කටපාඩමෙන් අවබෝධයෙන් ආව පරපුරකින් තමයි ශාසනය ඒ කාලේ ආවේ නේද? ශාසනය කියලා කියනකොට අපිට දැනෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ඉඳන් අද මේ මොහොත දක්වාම මම මේ කියන බණපදේ මට එන්නේ කොහෙන්ද? පරිනිර්වාණ සූත්‍රයේ කියවලයි මම මේ කියන්නේ. ඒක මට ආවේ කොහෙන්ද? පොතෙන් සහ ගුරුවරුන්ගේ. ඒ ගුරුවරුන්ට ආවේ ඒ ගුරුවරුන්ගෙන්. එහෙමම දිගින් දිගට ගියාම කොහෙද සම්බුද්ධ පරිනිර්වාණයේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉඳන් මේ දක්වා වාසය කරපු සිව්වනක් පිරිස තමයි නේද? එකම ප්‍රතිපත්තියක, එකම දැක්මක, එකම විනය නීති පද්ධතියක ඉඳලා එකිනෙකා මේක එකිනෙකාට දායාද කරගනිමින් අරගෙනෙන්නේ නේද? තමන් ඊළඟ එක්කෙනාට, පොඩි එක්කෙනාට, පොඩි එක්කෙනාගේ ඊළඟ එක්කෙනාට, ඊළඟ එක්කෙනාට එහෙම තමයි ශාසනය ආවේ. ආන්ගේ ශාසනයේ තියෙන ඒ ධර්මය, ඒ අවබෝධය, ඒ තියෙන සුපේශල බව යම් කිසි තැනකදී එකවර කැඩුණොත් ආය මේ ශාසන ඉස්සරහට යන්නේ නෑ නේද? ආය මේ ශාසන ඉස්සරහට යන්නේ නෑ එහෙමනොත්. ඉතින් අන්න ඒ ලක්ෂණ දැන් මේ කාලේ 15 වෙනිමින් තියෙනවද නැද්ද? කෙනෙක් හිතයි ඇයි පොත් ටික තියෙනවනේ කියලා. අපි පොත් මොනවා කරන්නද? ඒ පොත්වල තියෙන දේවල් පිළිපදින්නේ නැති තත්ත්වයකට ආවොත් අපි ඔක්කොම එකතු වෙලා තීරණයක් ගන්නවා මේ පොත්වල තියෙන ඒවා වැරදි කියලා නේද? අද මේ වෙනකොට එහෙම තත්ත්වයන් උදා වෙමින් තියෙනවද නැද්ද? පරමත හැදෙමින් තියෙන්නේ ශාසනය තුලින්මයි නේද? අද මේ වෙනකොට ඒ වගේ තත්ත්වයන් උදා වෙමින් තියෙනවා. අන්න ඒ පරමත විසඳාලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? දේශනා කරේ කොහොමද? උප්පන්නම් පරප්පවාදං සහධම්මේන සුවිග්ගහිතං කියලා. මේ ධර්මයෙන්ම එක
ධර්මයෙන් විසඳාලන්න ඕන පරමත කියලා. එහෙනම් මම අපි ඔක්කොම කල්පනා කරන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වුණා මං විනීත වෙයි කියලා, මං ව්‍යක්ත වෙයි කියලා, හොඳට ව්‍යක්තව ධර්මය කතා කරන්න පුළුවන් කෙනෙක් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දැක්ක ශ්‍රාවකයා එහෙමයි නේද? මේ ශාසනය අරගෙන යන, ඉදිරියට අරගෙන යන ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වෙච්ච ශ්‍රාවකයා තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්ක නේද නොයෙකුත් උපාසක උපාසිකාවන් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව වුණේ සිව්වනක් පිරිස ව්‍යක්ත වෙයි, විනීත වෙයි, විශාරද වෙයි, බොහෝ ඇසූ පිරූතැන් ඇති පිරිසක් බවට පත්වේ, බහුශෘත වෙයි, ධර්ම දර වෙයි, ධර්මයන්හි පිහිටි අය බවට පත්වෙයි, අනුධර්මයන්හි පිහිටි අය බවට පත්වෙයි, ගුරුවරයාගෙන් අසාගත්දේ කියයි, දේශනා කරයි, එක පණවයි, එක බෙද බෙදා බලයි, එක විභජනය කරයි. හරි, ඊළඟට පරමතයක් ආකල්හි ඒ පරමතය ධර්මයෙන් විසඳාලයි. හරි, ඊළඟට ප්‍රාතිහාරයක් කොට ධර්මය දේශනා කරයි කියලා. එතකොට බෞද්ධ ධර්මය තුළ හැසිරෙන මට බුදුරජාණන් වහන්සේගෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න මම බුදුරජාණන් වහන්සේට පොඩි යුතුකමක් කරත් හොඳ නැද්ද නේද? මම බොහෝ වශයෙන් මගේ සිත සනසවා ගනිමින් හැම අවස්ථාවකදීම පිරිට්ටික පවා ආරක්ෂාවට පවා නේද හැම දේටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අම්ම තාත්තට පින් ටිකක් දෙන්නත් වෙන මොනවා කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන මොකද්ද? මහා සංඝරත්නය ගෙනලා දානෙ ටිකක් දෙන එක, ධර්ම දේශනාවක් කළා පුණ්‍ය අනුමෝදනා කරන එක, වෙන කරන්න දෙයක් නැහැ. හැම පැත්තෙම මට මේ පිහිට වෙලා තියෙන ශාසනය වෙනුවෙන් මගේ යුතුකම සිද්ධ වුණාද කියලා, මට හැම පැත්තෙම පිහිට ලැබිලා තියෙන ශාසනයට මං යුතුකම් ඉෂ්ට කරනවද කියලා නුවණින් සිහියෙන් බලන එක හොඳ නැද්ද නේද? සිහියෙන් නුවණින් මම හොඳින් විමසලා බලන එක හොඳ නැද්ද? ශාසනය නෑ කියන්න මේ ජීවිත අනුන්ගේ ජීවිත දිහා බලන්න එපා. බුද්ධ ශාසනයෙන් මට ලැබිච්ච ආභාසය නොලැබුණා නම් මං අද තිරිසං ගති තියෙන කෙනෙක්ද නැද්ද? පින පව ගැන මට අදහසක් නොවුණා නම්, කර්මඵල ගැන මට විශ්වාසයක් නොවුණා නම්, ඒවා මට පොඩි කාලේ ඉඳන් මගේ මානසිකාරගත නොවුණා නම් මං කොහොම නටයිද මේ කාම ලෝකේ? මං කොහොම නටයිද? තිරිසං සතා වගේ ජීවත් වෙන මම අනිවාර්යෙන් තමන් ගැන විතරක් හිතන්නේ, අනිත් අය ගැන නැතුව. නම් මාව අද හුදු යහපත් කෙනෙක් බවට පත් කරේ මේ බුද්ධ ශාසනයෙන් මට ලැබිච්ච ආභාසයක, බුදුරජාණන් වහන්සේගේ මට ලැබිච්ච දේ. බුදුරජාණන් වහන්සේගේ මට ගොඩ දේවල් ලැබිලා මම බුදුරජාණන් වහන්සේට මගේ යුතුකම සිද්ධ කරනවාද කියලා හොඳින් බලන්න ඕනේ. හරිද? හොඳින් බලන්න ඕනේ. එහෙනම් මම ලහි ලහියේ මොකද කරන්න ඕනේ? මම විනීත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මම ව්‍යක්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මම ධර්මය තුළ විශාරද භාවයට පත් වෙන්න ඕනේ. හොයන්න ඕනේ. කොහොම මං හොයන්නේ? හරිද? මම බහුශ්‍රත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රත මම ධර්මය දරණ කෙනෙක් බවට පත් වෙන්න, මගේ තුලින් ධර්මය නැగిලා එන කෙනෙක් බවට මම පත් වෙන්න ඕනේ. මං අනුධර්මයන් ධර්මයන් අනුධර්මයන් දරණ කෙනෙක්, මං ගුරුවරයාගෙන් අසාගත් දේ කියන කෙනෙක් බවට පත් වෙන්න, හොඳ පරිශීලනයේ හොඳ විභජනය කරන, විමසන, බෙද බෙදා බලන, ඒ ධර්මයේ තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට මම මේ ඉන්න ගමන් කතා බහ කරනකොට පවා මට මේ සමාජයේ ඉන්නකොට පරමතයන් ධර්මය තුළින් විසඳාලන කෙනෙක්, ධර්මය තුළින් විසඳන්න දක්ෂතාවය තියෙන කෙනෙක් වෙන්න ඕනේ නේද? හදිසියෙම කවුරු හරි මොනවා හරි එකක් කිව්වම අපි ඒ පැත්තට ඇදීලා යනවා. මේ රටේ තියෙන தත්ත්වය තේරෙනව නේද? හොඳට බුදුරජාන් වහන්සේගේ ධර්මයයි කියලා මොකක් හරි ධර්මයක් කවුරු හරි කියනකොට ඔහේ යනවා. ඒ පැත්තට මාව මේ ඇදී යන්නේ ඇයි? මං විශාරද නැති හින්දා, මං බහුශ්‍රත නැති හින්දා. කවුරු හරි එකපාරටම ඇවිල්ලා ඇහුවොත් එහෙම, අනිත්‍ය සැපයි නේද?
ඇයි තුවාලේ අනිත්‍ය වුණා? තුවාලේ එහෙමම තිබ්බොත් ඒක දුකක්. තුවාලේ හොඳ වෙනකොට සැපයි. එහෙනම් අනිත්‍ය සැපයි නේද කියලා අහනවා. දෙන්න උත්තරයක් නැහැ. දීගන්න උත්තරයක් නැතුව ලත වෙන්නේ ඇයි? විචාරද නැති හින්දා. අනිත්‍යයි අනිත්‍යයි කියනකොට හෙව්වේ නැති හින්දා. හරිද? අපාය දිගටම වැටිච්ච කෙනා දිගටම ඉන්නුනොත් අපාය නිත්‍ය වුණොත් සැපද කියලා අහනවා. නිත්‍ය නම් සැපයි කියද්දි. හරිද? ඒ වගේ වහනකොට කඩාගෙන ගියා. දුක ගැනමයි කතා කරන්නේ. දුක ගැන කතා කරම දුක් වැඩි වෙනවා කියනවා. කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුරු කියන්නේ පරමාර්ථය නෙවෙයි, ඒවා සම්මත, ඒවා මෙනෙහි කරපුවාම ඒවා වැඩෙනවා කියනවා. මේ වගේ නොයේකුත් ඒවා කියනවා. කියන කිය නොකොටෝම අපේ ඇත්තෝ ඒක තමයි දැන් තමයි මට තේරුණේ කියනවා. දැන් තමයි තේරුණේ කියනවා. කවුරු හරි මොනවා හරි එකක් කියද්දි මෙච්චර කාලයක් මං හිතාන් හිටිය මෙමය දැන්නේ මට තේරුණේ කියලා ප්‍රකාශනිකුත් කරනවා. තමන් අන්න අයට අන්න අයවත් තමාරු දාන. ඇයි ඒ බහුශෘත භාවය නෑ, ආභාෂය නෑ. ඒකින්ද අපේ පින්නත්න අපි විශාල වශයෙන් අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මම බුදුරජාණන් වහන්සේට යුතුකම කරන්න ඕනේ. මේ ශාසනයක මොහොතක් හරි ඉදිරියට යනවා කියන එකේ තේරුම මොකද්ද? කොහේ හරි තැනක කෙනෙක් දුක් නැති කරගන්නවා කියන එකයි. හරි. මේ ශාසනයේ තියෙන තාක්කල් කොහේ හරි තැනක කොතන හරි තැනක කෙනෙක් තමන්ගේ දුක් නැති කරගන්නවා. හරි. ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමේ කටයුත්ත. මං නිකන් හිතන්නේ එකක් විතරක් කියන්න. ආත්මාර්ථකාමීව හරි කමන්න මේ රැකගන්න කියලා. මාව මැරිලා ගිහිල්ලා මේ සැරේ නිවන් දැක ගන්න බැරුව තව භව දෙකකින් විතර නැත්නම් අවුරුදු 100කින් විතර ආය ලංකාවේ උපදිනවා. මට පිහිටට අඩුම ගන්න මගේ පිහිටට ඒ වෙනකොට සාසනය ආය තියෙන්න ඕනද නැද්ද? අඩුම තරමේ. එහෙනම් අනිත් අයට රැකලා දෙන්න ඕනේ නැහැ, තමන්ටම රැකලා තියාගන්න. නේද? ආසන්න දැන් මේ වෙලාවේ අන්තං හරි ශ්‍රද්ධාවක් ඉපදිච්ච වෙලාව ආසන්න භව දෙක දෙක තුනක දීවත්කත් නිවන් දැක ගන්න සෝවාන් වෙන්න පුළුවන් වෙයි මේ සැරේ බැරි වුණොත්. එහෙනම් නේද ළඟ ළඟ සාසනේ ඉපදුනොත් සාසනේ තියෙන කාලේ ඉපදුනොත් මේ සැරේ බැරි වුණොත් පොඩ්ඩක් හරි පුළුවන්. එහෙනම් ඒකට මටමවත් මේක රැක ගන්නවා කියලා හිතාගෙන ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා අප කැප වෙලා කටයුතු කරන්න ඕනේ. කරන්න තියෙන ලොකුම කැපකිරීම මේ කැපකිරීම සාසනේ ආරක්ෂා කරන්න විනීත බව නැති කරගන්නවා නම් සාසනය පිරිහෙනවා. නේද? සාසනය රැකගන්න ධර්ම දර්භාවය අයින් කරගන්නවා නම් සාසනය පිරිහෙනවා. අපි එක එක ආකාරයෙන් සාසනය රකින්න උත්සාහ කරනවා. එහෙම බෑ. බුදුපියාණන් වහන්සේගේ සාසනය. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහටයි රකින්න ඕනේ. කිසිම විදිහකින් බෑ. රකින්න නම් සාසනය වැඩ කරනවා නම් එයා විනීත වෙන්නම ඕනේ. එයා විශාරද වෙන්නම ඕනේ. එයා බහුසුත වෙන්නම ඕනේ. එයා ධර්මදර වෙන්නම ඕනේ. එයා පරමත ධර්මයෙන් විසඳාලන කෙනෙක් වෙන්නම ඕනේ. එයා ධර්මය කියන කෙනෙක් වෙන්න ඕනේ. ධර්මය දේශනා කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම එයා ධර්මය තුළ සුරක්ෂිතව තමන්ගේ ජීවිතය සකස් කරගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒකින්ද බුදුහාමුදුරන්ට යුතුකම කරාද? මගේ යුතුකම මම සිද්ධ කරනවාද කියලා මේ වෙලාවේ හිතලා බලන්න. නේද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කැමති වුණේ, පිරිනිවන් පාන්න තීරණය කරේ ආයු සංස්කාරය අතහැරියේ. නේද? මේ ලෝකේ කම්පා වුණා, දෙව් බෙර පවා පැලුණා, මහා භූමිකම්පාවක් සිද්ධ වුණා, ඒ සිද්ධිය සිද්ධ වෙන වෙලාවේ. ඒ පිළිබඳව අපි හෙට දවසේ සාකච්ඡා කරමු. ඒ අතර වාරයේ පුංචි ගැටලුවක් තියෙනවා. ඒ තමයි බොහෝ විට හෙට හෝ අනිද්දා දිනයේ අපි ආනාපාන සති භාවනාව ගැන නැවත සාකච්ඡා කරනවා. බොහෝ දිනෙක ඒ පිළිබඳව මගෙන් විමසනවා, මේකේ තව ගැටලු සාගත තත්ත්වයන් තියෙනවා කියලා. ගැටලු ටික විසඳෙන ආකාරයට පරිනිර්වාණ දේශනාව අතර වාරයේදී දින දෙකක් හෝ කීපයක් නැවත ආනාපාන සති භාවනාව විග්‍රහ කිරීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මේ අතර වාරයේදී අමතර ආකාරයට. මොකද අවශ්‍යතාවයක් තියෙන බව හැම දිනෙකම මගෙන් විමසන හින්දා පුංචි පුංචි ගැටලු කීපයක් තියෙනවා. ඒ ටික විසඳලා දීම සඳහා හොඳයි. අද දවසේ නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මේ පිරිසට මේ ධර්ම දේශනාව නිවසට රැගෙන එන්නට හේතුනේ මේ මැදිරියේ වාසය කරන මේ පින්වත් අය. ඉතින් මේ අය තමන්ගේ බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙවි පහදම් කරලායි මේ කටයුත්ත සම්පාදනය කරේ. ඉතින් මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කරලා තමන්ට ශ්‍රද්ධාවක් ඉපදිච්ච, වීරියක් ඉපදිච්ච,
කුසලයක් හටගත් වාරයක් වාරයක් ගානේ මේ දායකත්වයේ දරපියත්තන්ට උතුම් ධර්මාභෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඇමරිකාවේ පදිංචි පිනට ලැබී යුවලක් කියලායි සඳහන් කරලා තියෙන්නේ. නම්ගොත් මොකවත් සඳහන් කරන්න නැතුවයි. ඒ වගේම අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙන දායකත්වයේ දරන යුවලගේ සියලු ඥාති මිත්‍රාදීන්ටද, ජයලත් පවුලේ හා නිලවීර පවුලේ මියගිය ඥාතීන්ටද, සහභාගී වූ සියලු දෙනාගේ මළගිය ඥාතීන්ටද පින් ලැබේවා, උතුම් නිවනින් සැනසේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා අමරපුර නිකාය උත්තරීතර මහානායක හිමි වැඩවිසු අග්‍රමහා පණ්ඩිත දවුල් දෙන ඥානීස්තර මහා නාහිම්පාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අනන්ත සසර පටන් සදහම් ප්‍රඥාවෙන් අපට බොහෝ උපකාර කළාව කල්යාණ මිත්‍රව සියලු පැවිදි උතුමන් වහන්සේලාටද, පින් කැමති සියලු සක්‍ර දෙවියන් ඇතුළු පින් කැමති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, සියලු බ්‍රහ්මරාජවරු සතරවරන් දෙවියන් ඇතුළු වෘක්ෂ දේවතාවුන් භූමාට දේවතාවුන් ඉෂ්ට දේවතාවන් ඇතුළු මේ සියලු පින් අනුමෝදන් කරගනිත්වා. සියලු ලක්වැසිලෝ වැසි හැම දිනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා කියන අරමුණෙන් තමයි ධර්ම දේශනාව දායකත්වය දරන්නේ. තාම කෙටියෙන් තමයි නංගොත් සඳහන් කරලා බොහොම සත්පුරුෂව කටයුතු කරපු මේ හැම දිනම වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවනය ලැබේවා, මේ පරලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා, හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.